आयबुआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख है सीत टीवी प्रधान प्रवृत्ति प्रकाश आई आरंभ बने मम उद्देश्य निडमे गेदर प्रथम नवधान प्रधान पुवत सिरस्थल वेत हलावत प्रदेश निरोधायने अवसन वी निवसट पेमिनी सायमस गबिनियकट कोरोना आश्रितीन सोया मेहियु मेरबे इदिरी मास हतर संधा अतुरु सम्मत गिनुम पार्लिमेंतुवट मातले नगराधिपति डल्जित अलु विहारे नगराधिपति तनतुरे निवतते तुनें देके बले दन्निंदलम पेन्ननवा अलु विहारे गिन चोदना जातिय गोडनगी में बद्दे तुलु बदु पनात की हिप्याक संशोधने ते कैबिनेट अनुमतिय व्यवस्थावट पटहेनिव वत्मन राज्य मुदल वियदम करन बवट समगी चनबल वे इन पै 24 क यन्नटत मत्तेन ओरु गोड वत्तेदी तवत कुडु किलो 3क अंगुड लुक्कागे समीपतमेकु समग तवत बहांडे रसक अत्तनंगुवट प्रधान प्रतिप्रकाशयेन प्रथमेन अवधानय देशीय पुवत वेत निरोधायने अवसान कर निवसट पेमिन स्वयं निरोधायने लक्विमिन सिटी हलावत बंगदिनिय कोट्टपिटिय प्रदेशे पदिंची गबिनी कांतावकट नव कोरोना वायरस आसादन वी अति बवट तहवुरु वी तिबेनवा मेवन बिट अय प्रतिकार कटयुतु सदहा मुल्लेरियाव मौलिक रोहल वेतई मारु कर यवा तिबेन्ने मे अतर अद दिन नव आसादितेकु हंदुना गनिमत समगम मेरट समस्त कोविड 19 आसादितीन संख्यावद 2985 दक्वा इहल गोस् तिबेनवा එම කාන්තාව පසුගිය අගෝස්තු මාස පළමු වන දින ඩුබයි හි සිට මෙරටට පැමිණ ඇති අතර වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානයේදී දින 14ක් නිරෝධායනයට ලක් වී තිබෙනවා. එහිදී සිදු කර ඇති PCR පරීක්ෂණවලදී ඇය COVID-19 ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබුණා. පසුව නිරෝධායන කටයුතු අවසන් වී අගෝස්තු 15 වන දින අදාළ කාන්තාව හලාවත බංගදෙනිය කෝට්ටපිටිය ලිපිනේ පදිංචි සිය නිවසට පැමිණ ඇති අතර නිවසේ ස්වයන් නිරෝධායනට ලක් වී සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඊයේ රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළුණු එම 29 හැවිරිදි සයිමස් ගැබිනිය හලාවත මහරෝහලට ඇතුළත් වන්නේ ප්‍රතිකාර කටයුතු ලබා ගැනීම සඳහායි. එහිදී හලාවත මහරෝහලදී සිදු කරනු ලැබූ PCR පරීක්ෂණේ නඩතුරුව අනාවරණය වී ඇත්තේ එම කාන්තාවට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවයි. ඒ අනුව වෛරසය ආසාදිනී වී ඇති බවට හඳුනාගත් එම කාන්තාව ප්‍රතිකාර කටයුතු සඳහා මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයේ එක දවස් 14ක් සිට තුරු දවස් 14 ගෙදර ස්වයං නිරෝධායනයේ දීමට තමයි ඔයව යොමු කරලා තිබුණේ. හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා කියලා තමයි අපිට යොමු වෙලා තියෙන්නේ රාත්‍රී 11ට පමණ. එහිදී අපේ වෛද්‍යවරුන් විසින් අයව කොවිඩ් ප්‍රතිකාරක ඒකකයට යොමු කර ඇයගේ PCR සාම්පලයක් ලබාගෙන තියෙනවා. එහිදී අද උදෑසන එය පොසිටිව් තත්ත්වයක් තමයි තියෙන්නේ කොරෝනා තත්ත්වයක් කියලා අපිට දැනුම් දුන්නා. ඒව අපි මුල්ලේරියාව මූලික රෝහලට මාරු කිරීම සඳහා කටයුතු කරගෙන යනවා. කොරෝනා වෛරසය ආසාදිනී වූ බවට තහවුරු වූ මෙම කාන්තාව මෑතකදී ඇසුරු කළ පුත්කලින් පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ කාන්තාවගේ ආශ්‍රිතයන් විදිහට 15 දෙනෙක් පමණ හඳුනාගෙන තියෙනවා. ඒ අතර ඉන්නවා ළඟ කන්‍යාරාමයක ඉන්න කන්‍යා සොහිරියන් දෙදෙනෙක්, ඊළඟට අසර නිවාස දෙකක පිරිස්, ඒ අයව අපි හඳුනාගෙන ඒ අයව නිවාස නිරෝධායනයට ලක් කරලා තියෙනවා. මේ ප්‍රදේශවාසීන්ට අපිට කියන්න තියෙන දේ තමයි මේ ගැන කලබල වීම අවශ්‍ය නැහැ. සෞඛ්‍ය පුරුදු, ඒ කියන්නේ මාස්ක් එකක් පැනදීම, නිතර අත්සේදීම, සෙනඟ ගැවසෙන ස්ථානවලට වැඩිපුර නොයාම අත්‍යවශ්‍ය කාරණයකට පමණක්
නිවසින් බැහැරව යාම මේ වගේ පිළිවෙත් අනුගමනය කරලා කල් ගෙවනවා නම් මේකට බය විය යුතු නැහැ. මේ අතර COVID-19 වෛරස තත්ත්වයේ හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව ඩුබයි රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකින් පිටසක් පිළිබඳ තොරතුරු මෙලෙස සමාජ මාධ්‍ය තුල පළ කර තිබුණා. ගර්භණී අම්මලා එන 132ක් ලංකාවට යන්න බලාගෙන ටුවරිස්ට් වීසා රෙසිඩන්ට් වීසා වල ඉන්නවා 14000ක් ලංකාවට යන්න බලාගෙන. ඊට අමතරව කර කියාගත නොහැකි 9000 ඉතාම වගකීමෙන් කියන්නේ 442ක් නෙමෙයි 9000ක් බලාගෙන ඉන්නවා ලංකාවට යන්න. සැප්තැම්බර් 10 කියන්නේ මේ රටේ ගවර්න්මන්ට් එක අපිට ඒ ටුවරිස්ට් වීසා සහ රෙසිඩන්ට් වීසා එක්ස්පයර් වෙච්ච කට්ටියට මේ රටෙන් පිට වෙන්න දීලා තියෙන අන්තිම දවස. මේ දවසට කලින් පිට වුණේ නැත්නම් එකෝ දඩ ගන්නවා එකෝ හිර යනවා මේ ඔප්ෂන් තුන තමයි තියෙන්නේ මේ අහිංසක ලංකාවේ මිනිස්සු ටිකට උදව්වක් කළා මේ මිනිස්සුන්ව ගොඩ දාන්න අපිට පරිබිලේ නිදා ගන්න කියලා මේ ටික විතරක් අපිට මෙතන දුන්නා තව කට්ටිය ඉන්නවා තව කට්ටිය එළියේ ඉන්නවා දැන් ඇවිල්ලා අපි ඉන්නේ මේ පරිබිලේ නාන්න තරක් නැහැ කෑම බීම ඉතින් අපේ ලංකාවේ කට්ටිය ඉතින් අපිට උදව් කරනවා කෑම පාසලෙම හම්බ වෙනවා නාගන්නේ කුලරයක් තියෙනවා ඉතින් බකට් එක වතුර දෙයක් කරන් තමයි ඉතින් අපි වැඩි කරගන්න ඇඳුම පොද ගන්න එතකොට ඔයගලංගේ දැන් එකම බලාපොරොත්තුව ලංකාවට යන්න COVID-19 වෛරසයේ ලොව පුරා සීග්‍රෙන් ව්‍යාප්ත වීමත් සමග ලොව අන් රටවල් මෙන්ම අප රට තුළද ක්‍රීඩා ශාස්ත්‍රය දැඩි බලපෑමකට ලක්වුණා. එසේ බලපෑමට ලක් වූ මෙරට ක්‍රීඩා ශාස්ත්‍රය ඉදිරි කාල සීමාව තුළ නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රීඩා ශාස්ත්‍රයේ පුහුණු වීම සහ තරඟාවලී පැවැත්වීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නමල් රාජපක්ෂ මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණා. COVID-19 වෛරසයේ හේතුවෙන් මෙරට ක්‍රීඩා ශාස්ත්‍රය දැඩි බලපෑමකට ලක් වූ බවත් පාසල් ක්‍රීඩාව නැවත නැංවීම අන්තර් පාසල් ක්‍රීඩා තරඟාවලි පැවැත්වීම සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රීඩා උපකරණ භාවිතය සහ ඉදිරි කාල සීමාව තුළ මෙරට ක්‍රීඩා ශාස්ත්‍රය නැංවීම සඳහා අනුගමනය කළ යුතු සාධක පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා. නව රජය ඉදිරි මාස 4 සඳහා වන රුපියල් බිලියන 1747 ඉක්ම වූ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. 2014 රට බාර දෙන කොට රටේ ආර්ථික වර්ධන වේගය 5%-6% අතර පැවතුණත් මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහළ ගොස් 2019 අවසාන වන විට දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනයේ මට්ටමට වෙන 2% දක්වා අඩු වෙලා තිබුණා. මෙගොල් බිල්පත් ගවන්න සංශෝධන පෙබරවාරි මාසයේදී මා විසින් ඉදිරිපත් කරන්නට සූදානම් වුණා. මුත් එදා බහුතර බලයක් තිබුණා අද විපක්ෂය ඒකට බාධා කළා. එවැනි තත්ත්වයක් තුල තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ 2020 වර්ෂයේ වෙනුවෙන් එවන පරිපූර්ණ හස්තමේන්තුවක් මේ සභාවට ඉදිරිපත් කරන්නේ 2020 වර්ෂයේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ මාස 4 කාලය සඳහා රජයේ වියදම් දරන රුපියල් බිලියන 1900ක් වෙත් කරගන්න සහ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1300ක් ණය සීමාවක් අනුමත කරගන්න තමයි මේ පරිපූර්ණ හස්තමේන්තු ඉදිරිපත් කරන්නේ. මෙම සියලු පරිපූර්ණ හස්තමේන්තු 2020 වර්ෂයේ සඳහා විසර්ජන පරම්පරාවකින් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. 2020 පළමු මාස 8 තුල රාජ්‍ය ආදායම රුපියල් බිලියන 910ක් පමණ ලබා ගන්නු ඇතැයි අපේක්ෂා කරනවා. පළමු මාස 8 තුල රජයේ සේවකයන්ගේ පරිණඩි සඳහා රුපියල් බිලියන 520ක් පමණ වැය වුණා. ඒ අතරින් පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 675ක් වැය කරන අතර රජයේ සාධාරණ ධාරා වෙනත් සංක්‍රම ග්‍රාම සඳහා රුපියල් බිලියන 390ක් පමණ වැය වෙනවා. 2019 වර්ෂයේ සිට නොගෙවූ බිල්පත් පියවීම සඳහාද විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවා. මේ අනුව රජයේ වියදම් යම් ප්‍රමාණයකට කළමනාකරණය කරමින් පවතින අතර ඉදිරියේදී ඉහළ ආර්ථික වර්ධන අනුපාතයක් සමග රජයේ වැයවැය අඩු කිරීමට පියවර ගනිමින් සිටිනවා. රුපියල් බිලියන 9කට ආසන්න සියලුම ණය නැවත සමාලෝචනය කරන්න රජය තීරණය කළා. සමහර ව්‍යාපෘති වල ඇත්තටම සමාජීය හෝ ආර්ථික ප්‍රතිලාභයක් නැහැ. ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා කියලා මින් අදහස් කරන්නේ නැහැ. මේදී ණය වෙනුවට ආයෝජන වර්ධනයක් කරන්න මූලිකවම කටයුතු කරනවා. මේ ප්‍රතිපත් තුලින් රජයේ වැය බර අවම කරලා ආර්ථික වර්ධනය වෙන අපිට සලස්වන්න පුළුවන්. අපි දීපු පොරොන්දු ඉටු කරන රජා රැකියා ලක්ෂ්‍ය 1,08,000 ඡන්ද ඉවර වෙලා සති දෙකක් තුල දෙන්න පටන් ගත්තා. අපි මේ රජය බාර ගන්නකොට අල්පෙන තී සිට මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර දක්වා මේ රටට ආනයනය කරනවා. දේශීය ගොවියාට හානි කරල ලෙස ගම්මිරිස් කහපවා ආනයන කළා. සරුංගල ගෙන්නුවා. වෙසක් කූඩුත් ගෙන්නුවා. අපේ විදේශ සංචිත ඇත්ත වශයෙන් භාවිතා කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන කිරීම සඳහා. මේ හේතුව නිසා අපේ විනිමය අනුපාත අනවශ්‍ය ලෙස
උච්චාවචනීය වෙනවා. මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන අපි ආනයන අත්‍යවශ්‍ය භාණ්ඩ වලට පමණක් සීමා කරලා තියෙනවා. මේ ප්‍රතිපද අද අපිට පේනවා. මේ තුලින් විනිවිද පාර්ශ්ව ස්ථාවර මට්ටමකට පවත්වාගෙන අපිට හැකි වෙලා තියෙනවා. මේ වගේ අවසාන ප්‍රතිඵලවල ලබන්නේ කවුද? ඒ දේශීය ව්‍යවසායකයා. අපේ පාරිභෝගිකයා. ඇත්තම අපේ ජනතාව. මේ පාර්ලිමේන්තුවට වගකීම මක් තියෙනවා මේ රටේ ආර්ථිකය පණ ගන්නවන්න. ඒකට ජනාධිපතිතුමා ඇතුළු අපේ රජය මේ වගකීමට උර දෙන්නේ. ඒ පිළිබඳ හොඳ අවබෝධයක්. කෞභාග්‍ය දැක්ම සංකල්ප සහ යථාර්ථයක් කිරීමට මේ රජය හා එක්වන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තු විවාදය ආරම්භ වුණා. අදින් ආරම්භ වූ විවාදය හෙට දින දක්වා පැවැත්වෙන අතර හෙට පස්වරුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් හෝ ඡන්ද විමසීමක් නොපවත්වා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතයි. නිශ්චිත අයවැය ලේඛනයක් නොමැතිව ගෙවි ගිය වර්ෂයක් හැටියට මේ වර්ෂයේ ඉතිහාසයට එකතු වෙනවා. උතර ගැටලුව තියෙන්නේ අප්‍රේල් 30න් පටන් අරගෙන සැප්තැම්බර් පළවෙනිදා දක්වා වූ වියදම් රජය මේ පාර්ලිමේන්තුවට නොදන්වා මේ ආණ්ඩුව කොහොමද සිදු කරගෙන ගියේ කියන ගැටලුව පැන නැගී. වෝටන් අකවුන්ට් එකක් අතුරු සම්මත ගිණුමක් සම්මත කරන්න ඕනේ පාර්ලිමේන්තුව මිසක් මුදල් ලේකම්තුමාවත් අධිකරු යහපත්තුමාවත් නෙවෙයි. 2006 සිට 2014 දක්වා කාලය තුලදී අපේ රටේ ආර්ථික වර්ධන වේගය ගරු කතානායකතුමා සාමාන්‍යයක් හැටියට 6.4 ක අගයක් තිබුණා. ඒ වුණාට ඊළඟ අවුරුදු 5 තුලදී යහපාලනය යටතේ ඒ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් හැටියට 3.7කට අඩු වුණා. පමණක් නෙමෙයි 2019 වසරේදී ඒ ආර්ථික වර්ධන වේගය 2.3කට අපේ රටේ ආර්ථිකය විවෘත කිරුවට පස්සේ එක අවුරුද්දක් ඇරෙන්නට අනිකුත් සෑම අවුරුද්දෙලින්ම අඩුම අගයකට තමයි ගිය අවුරුද්දේ පත්‍රා තිබුණේ. අපේ රටේ ණය බරතාවයේ තිබුණේ දළ දේශ නිෂ්පාදිතයට සාපේක්ෂව 91ක් හැටියට තිබුණේ. මහ බැංකුවේ වාර්තාවලින් ඒක පෙනී යනවා. 2014 අග වෙනකොට ඒ ණය බරතාවය 72 දක්වා අඩු කරලා තිබුණා. ඒ වගේ පසුගිය අවුරුදු 5 තුළදී කිසිම ප්‍රශ්නයක් නොතිබුණත් අපි දැක්ක ණය බරතාවය වැඩි වෙනවා. ඔව් වැඩි වුණා ණය සීමාව. ණය ගෙවන්න තමයි වැඩි ණය ගත්තේ. නමුත් මේ වසර ඉවර වෙනකොට අපි අවුරුදු 5 තුළ ගත්ත ණය සීමාව ඒක ට්‍රිලියන 5ක් වෙනවා නම් මේ වසර තුළදී ඒක ට්‍රිලියන 2.25 අතර වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි අවුරුදු 5කින් ගත්ත එක සමහර ලාට 50කින් විතර එක වසරක් තුළ වැඩි වෙන්නට පුළුවන්. මේවා ඉතින් දකින්න නැතුවත් බැහැනේ. ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, චමල් රාජපක්ෂ මැතිතුමාට, නාමල් රාජපක්ෂ මැතිතුමාට ඒ අයට විතරක් ඒ මුළු මුදලෙන් 138ක් විතර වෙන් කරලා තියෙනවා. පෞල් දේශපාලනයට අපි නැහැ. මේ රාජපක්ෂ බීතිකාව තාම ඇරිලා නැමේ අයට. මේක වෙනත් මතවාද හදනවා. මේ 19 ගණාවි කියලා රටට විශේෂ සෙතක් උනේ නැහැ. ඒ නිසා තමයි රටේ ජනතාව ඉල්ලන්නේ මේ 19 අහුසි කරන්න කියලා. මේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ පරිසර හිතකාමී බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වර්ධිත රටක් මේ රටේ ප්‍රධාන වශයෙන් රාජ්‍ය සේවයේ කාර්යක්ෂම භාවය සාමාන්‍ය වාර්තා අනුව 130ක වගේ තත්වයක් තමයි තිබෙන්නේ. මේ 130ක වගේ තිබෙන තත්වය අපි කොහොමද 150කටවත් ගෙනියන්නේ? මේ සඳහා අපි රජයක් විදිහට අපි සෑම කෙනෙක්ම අමාත්‍යාංශය රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සියල්ලම ඒ සඳහා පුළුල් වැඩපිළිවෙලකට යා යුතු වෙනවා. අද අපි ආරක්ෂක අමාත්‍යාංශය සඳහා පුනරාවර්තන සහ ප්‍රාග්ධන සඳහා බිලියන 174ක් අපි යොදවලා තියෙනවා. මේ මුදල් ඇත්ත වශයෙන්ම යොදවන්නේ මේ රටේ සාමය දින තත්ත්වයක් තුළ. ඒ සාමය නැති වුණොත් නියෝජ්‍ය කතානායකතුමනි අපිට මීට වඩා මුදල් සංඛ්‍යාවක් මේ අතුරු ගිණුමෙන් යොදවන්න වෙනවා ජාතික ආරක්ෂක සඳහා. හැබැයි කවුරු හෝ ඒ සාමය කඩ කරලා නැවත යුද්ධයක් නිර්මාණය වන ප්‍රකාශ කරනවා නම් ඔවුන්ගේ නිර්වත හෙළිදරව්කළ යුතුයි. මන්ද මේ බස් වලට රැවටිලා නැවතලක් ත්‍රස්වාදය හිසෙසෙව්වොත් අතුරු සම්මත ගිනුම වගේ දහස් ගුණයක් අපිට මුදල් යොදවන්න වෙනවා ජාතික ආරක්ෂාවට. කොරෝනා වසංගතය හරහා රටේ ජනතාවට වෙච්ච අපහසුතාවය වෙනුවෙන් සාහන සැලසීමට ඒ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමේ වරදක් නැහැ. ඒක කළ යුතුයි. නමුත් මේ කාල සීමාව තුළදී අපි දැක්ක දිගින් දිගටම මේ විෂය ගැන අවබෝධයක් තියෙන උදවිය පවා මේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුවට හිමි මූල්‍ය බලය ජනාධිපතිවරයා පාවිච්චි කර ආකාරය පිළිබඳව එක එක විග්‍රහයන් තුලින් සාධාරණීකරණය කර අපි හිතන පහුගිය මාසක කීපය තුල මූල්‍ය පරිහරණය පිළිබඳව මේ උත්තරීතර සභාවට සාධාරණ ප්‍රකාශයක් කිරීම වගකීමක් තියෙනවා කියන කාරණාව මතක් කරලා දෙනවා. මේ දිගින් දිගටම නීත්‍යානුකූලව කටයුතු කරපු ජනාධිපතිතුමා නීත්‍යානුකූල නොවන ආකාරයට කටයුතු කරා කියලා සමාජගත කරන්න හදනවා. මේ අයවැය ලේඛනයේ සම්බන්ධයෙන් 2021 ඉදිරිපත් කරනවා වගේම මේ අතුරු සම්මත ගිණුම ආරාව ඇති වෙච්ච තත්ත්වයක් विवादी पार्लिमेंट
තව මාස කීපයකින් මේ පාර්ලිමේන්තුවට අයවැය යෝජනා දෙකක් ඉදිරිපත් වෙනවා එක අයවැය යෝජනාවක් 2021 වර්ෂය සඳහා අයවැය යෝජනා විසර්ජන පනත ඒ වගේම මේ ඉදිරිපත් කරන ලද පරිපූර්ණ කැස්සමේන්තු සඳහා සහ ඉදිරි මාස කීපේ වෙනුවෙන් ඒ විසර්ජන පනත නීත්‍යානුකූලව තමයි ජනාධිපතිතුමත් මේ සියලුම කටයුතු සිදු කරලා තිබෙන්නේ පාර්ලිමේන්තු විශේෂ අවසරයකින් තොරව කෝප් සභාවේ සිදු වූ කටයුතු පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට කිසිදු කෙනෙක් ඇඳවන්න බෑ. එනිසා මේ පාර්ලිමේන්තු එවැනි විශේෂ යෝජනාවක් සම්මත වී නැහැ. එනිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් කෝප් සභාව හිටපු සභාපතිවරයා සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවීම පිළිබඳව ඔබතුමාගේ ස්ථාවර කුමක්ද කියලා. ඒ ගැන බලලා අපි උත්තරයක් දෙන්න අපිට කිසිම දැනවීමක් කළා නැහැ. විශේෂයෙන්ම ඔබතුමාවත් නෑ ඔබතුමාට විශේෂම ගරු කතානායකතුමනි ජනාධිපති පරීක්ෂණ කොමිස් සභාවට කැඳවීම පිළිබඳව හඳුන්නේති මන්ත්‍රීතුමා ඔබතුමාට ලිපියක් යොමු කර තිබෙනවා අපි කොමිෂන් සභාවට පිළිතුරක් යවන බව ලේකම්තුමා දන්නවා ඔව් ලිඛිත පිළිතුර මොන වගේ එකක්ද එව්ව වරප්‍රසාදයට හානි වෙනවා නම් ඒ ගැන අපි දැනීමක් කරනවා අප රජයේ විසින් බොහොම වැදගත් සම්ප්‍රදායක් අනුගමනය කර රාජ්‍ය ගිණුම්කාරක සභාවටත් පොදු ව්‍යාපාරකාරක සභාවටත් ඒ වගේම පබ්ලික් ෆයිනෑන්ස් කමිටියකටත් විපක්ෂයට බාර දුන්නා ඉවායේ සභාපති තනතුරු ටික මම අහන්න කැමතියි ඒ සත්කාරී ක්‍රියට මේ වර්තමාන රජයේ ඉටු කරනවද නැද්ද කියන කාරණාවට පැහැදිලි විසඳුමක් පැහැදිලි පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා තීරීම් කාරක සභාවේදී සාකච්ඡා කරලා අවසන් කරගනිමු මොකද්ද රජයේ අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙන සම්ප්‍රදාය කාරක සභාවට පත් වෙන්නේ ආණ්ඩු පක්ෂෙන් විතරක් නෙමෙයි ඔබතුමාගේ පක්ෂෙන් අනිත් පක්ෂවල අයත් පත් වෙනවා එයා එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න මොකද ඔබට තනි තීරණයක් ගන්න බැහැ මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්ප්‍රදාය පිළිබඳව අවබෝධයක් තිබෙන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට පමණයි. ඒවායේ සභාපතිකම් විරුද්ධ පාර්ශ්වයට ලබා දුන්නේ. හරි. ඒක තමයි සම්ප්‍රදාය. පොඩ ඉන්නකෝ ගරු කතානායකතුමනි, පහුගිය ගිනුම් කාරක සභාවේ සභාපති ආණ්ඩුවේ ඇමතිවරේ අපේ ලසන් තලියේ වන්න මැතිතුමා. මොකද්ද මේ කියන්නේ? රනිල් වික්‍රමසිංහ අගමැති වෙච්ච ආණ්ඩුවේ ගිනුම් කාරක සභාවේ සභාපති ලසන් තලියේ වන්න වෙන කවුරුවක් නෙමෙයි. මේ පහුගිය नायक अंगोड लोक्कागे समीपतमेकु हेरोइन किलोग्राम तुनक समग अद ओरुगोडवत्त प्रदेश अत्तर अंगोड गेनति वेनवा मे अतर संविधानात्मक अपराध कल्ली नायकेकु पोडी लेसी नेमेत्तागे समीपतमेकु मेन्म अधिकरण नडु 25क संबंधेन वरेंतु 11क लबा सिटी संविधानात्मक अपराध करुवेक्द अद अत्तर अंगोड गेनिमट पोलीसिय समत्व तिबेनवा मे अतर अद पस्सुरुवे वेलिकड पोलीसिय सरेयन वरेकु हेरोइन ग्राम 9क सह आइस नेमति मद्रव्य समग अंपार दमन प्रदेश අත්තනගොඩගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ කොළඹ අපරාධ කොට්ටාසී නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී ඔරුගඩවත්ත ප්‍රදේශයේදී පාතාලකලී නායක අංගුඩ ලොක්කාගේ සමීපතමේකු අත්තරංගොඩට ගෙන තිබෙනවා අත්තරංගොඩ පත්වන අවස්ථාවේ අදාළ සැකකරු නවීන පන්නේ මෝටර රථයක් යොදා ගනිමින් මද්‍රව්‍ය ප්‍රවාහණයේ යෙදී සිටි බවයි පොලිසිය සඳහන් කළේ සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 3ක් සමග මුදලින් රුපියල් ලක්ෂ 6කට අධික ප්‍රමාණයක් ATM කාඩ්පත් කිහිපයක් සහ චෙක්පත් කිහිපයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා මෙම පුද්ගලයා වසර 12ක मद्रव्य संधा अब्बहिवी मद्रव्य भावित करेती अतर ओहु विसिन वसर हतक पमने काले कसीट मेलस मद्रव्य जावार में निरत वियती बावात ओहु मेलस पोलिस अत्तरंगुड पात वेत्ते प्रतम वारत बावात सिदुकरन लद वेड़तुर विमर्शन विलदी अनावरने वीति बनवा मुगा द्वाड़ क्या ने कैसे लगते कैसे लगते प्रशांत पचर का तो मैं वह बेरे पड़ा नहीं अब उद्वातक के ना की पर कवले थे ना पोलिसी एक बार एक पद में एक बार का था मेरा एक है ना प्रथम आस्था तो मैं पुलिसिंग का वातन लगाते हैं ना මනුෂ්‍ය ඝාතන කප්පම් ගැනීම හෙරොයින් ජාවාරම් ඇතුළු විවිධ අපරාධ වලට සම්බන්ධ පාතාලකලී නායක සමයන්ගේ ගෝලියෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමග නවකමෝ පොලිසිය විසින් අත්රිංගුවට ගෙන තිබෙනවා. මේ අතර තංගල්ල කොට්ටාස බහර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු තොරතුරක් මත වීරකැටිය පොලිස් වසමේ හින්බුන්න ප්‍රදේශයේදී තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශයෙන් නිලධාරින් විසින් සිදු කරන ලද වැටලීමකදී සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු අත්රිංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුට එරෙහිව අධිකරණවල නඩු කටයුතු 25ක් පමණ විභාග වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් වරින්තු 11ක් නිකුත් කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. අත්රිංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී T56 ගිනි අවියක් පතුරුම් 30ක් සහිත මැගසිනයක් සහ හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 610ක ප්‍රමාණයක්ද පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා.
මෙතර හික්කඩුව දීවර වරායෙන් දීවර කටයුතු සඳහා පිටත් වන දීවරින්ට ගංජා අලෙවිකල පුද්ගලෙක් ගංජා ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමග පෙරළියේදී අත්තරංගුවට ගෙන තිබෙනවා අත්තරංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකේ ගංජා ග්‍රෑම් 150ක ප්‍රමාණයක් තිබී ඇති අතර සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරුගේ නිවසේ පොළව යට සංගවා තබන ලද ගංජා ග්‍රෑම් 350ක්ද පොලිසිය විසින් සොයා ගැනීමට සමත් වුණා මෙතර විශේෂකාර බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින්ට රද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී මීටියගොඩ පොලිස් වසමේ ගෝනපීනවල ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකාරී නායකයෙකු ලෙස සැලකෙන පොඩිලසී නමැත්තාගේ සමීපතිමේක අතරංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා අතරංගුවට පත්වන අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 45ක් සහ කඩු දෙකක් පොලිසිය විසින් සිය බහරයට ගනු ලැබුවා ඩුබා රාජ්‍යයේ සිටින පුද්ගලයෙකු සහ කළුතර දුම්බර බන්ධනාගාරයේ සිටින කාන්තාවක් විසින් මෙහෙවන ලද හෙරොයින් ජාවාරමක් නීති රැහැනට හසු කර ගැනීමට කළුතර අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වුණා. මෙහිදී සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් තිදෙනෙක් සහ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 24ක ප්‍රමාණයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතර ජාවාරම් කටයුතු සඳහා යොදාගත් ජංගම දුරකථන තුනක්ද පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. මහියංගණිය සහ රිදීමාලිය අධ්‍යන පොලිස් ස්ථානයන්හි නිලධාරීන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී දොඩම්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත එකම පවුලේ මව පියා සහ දියණිය අත්තරංගුවට ගෙන තිබෙනවා. මෙම දියණිය මහියංගණිය ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව පැවසෙන නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 720ක් ජංගම දුරකථන 14ක් ජාතික හැඳුනුම්පත් 9ක් රියදුරු බලපත්‍ර 3ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 189,500ක මුදලක්ද පොලිසිය සිය බහරයට ගත්තා. පූගොඩ විශේෂකාර්ය බලකා කඳුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත ගල්කිස්ස පොලිස් වසමේ සේරම්පාර ප්‍රදේශයේ ලැබුම්හලක ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශ ජාතික කාන්තාවන් 9 දෙනෙක් සහ පිරිමි පුද්ගලින් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටපත් එක් පුද්ගලෙක් සන්තකයේ තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ලද දුම්වැටි 10,300ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙතර ශ්‍රී ලංකා සුරාපති දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් වහවල් ගොල්ලෑව ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් පසුව රහසිගත නිෂ්පාදනාගාර තුනක් වටලා සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා ශ්‍රී ලංකා සුරාපති දෙපාර්තමේන්තුවේ මද්‍ර විනාශක අංශයේ නිලධාරීන් විසින් වත්තල ලයිසීම් හන්දිය අසලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 60ක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගයේ සමස්ත වටිනාකම 1,26,00,000 ඉක්මවන බවයි සුරාපති නිලධාරීන් පවසන්නේ. මෙතර සොරකම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කොස්මෝතර පොලිසිය සමත්ව තිබෙනවා. සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී සැකකරුගේ නිවසේ තිබී මෙලෙස සොරකම් කරන ලද මුදල්, දුරකථන සිම් කාඩ්පත් කිහිපයක්, ආයුධ, ජංගම දුරකථන සහ අත්බෝම්බයක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. මෙතර කුලියපිටිය මේකවූ ප්‍රධාන මාර්ගයේ නාරංගිල නගරයේ අසන්නේදී බැංකුවෙන් රුපියල් ලක්ෂ 6 මාර්ග මුදලක් රැගෙන ආ පුද්ගලෙක්ගෙන් මුදල් කොල්ලකා චතුරුපැදියකින් පලා යාමට උත්සාහ කරන අවස්ථාවේදී මුදල් හිමිකරු විසින්ම මුදල් රැගෙන යාමට උත්සාහ කළ තරුණින් දෙදෙනා අල්ලා ගැනීමට සමත් වෙනවා. මෙම සිදුවීම අසල වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. වහාම ක්‍රියාත්මක වන පරිදි මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරයේ මහතා හටේම දුහුරේ දැරීම තාවකාලිකවත් සිටුවීමට මධ්‍ය පළාත් ආණ්ඩුකාර ලලිත් යෝගමගේ මහතා කටයුතු කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරයේ මහතා හට එම දුහුරේ දැරීම තාවකාලිකව අත්හිටුවීමට මධ්‍ය පළාත් ආණ්ඩුකාර ලලිත් යෝගමගේ මහතා කටයුතු කර තිබෙනවා. ඒ අනුව මාස 3ක කාලයක් නගරාධිපතිවරයා තාවකාලිකව සිය තනතුරින් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. සංශෝධිත මහනගර සභා ආඥා පනතෙහි 277 ඇලීරක් එක වගන්තිය සඳහන් වැරදි මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා සිදු කර ඇද්ද යන්න මාස 3ක කාලයක් ඇතුළත පරීක්ෂා කර වර්තා කිරීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක්ද පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර අදාළ පරීක්ෂණය සිදු කිරීම සඳහා හිටපු විනිසුරුවරියක් වන සරෝජිනී කුසලා වේරවර්ධන මහත්මිය පත් කර තිබෙනවා. මේට අමතරව මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා එහි නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ්ට එම ගැසට් නිවේදනය මගින් බලය පවරා තිබෙනවා.
මෙතර මාතලේ නගරසභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සේවකීන් පිරිසක් මාතලේ නගරාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස රදඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළා. මාතලේ මහනගරසභාවේ නගරාධිපතිතුමා ජනතා පරමාධිපත්‍ය ප්‍රයෝජනට අරගෙන එතුමා දූරා කාලය ආරම්භ කරපු දවසේ සිට මේ දක්වා විශාල ඔරකම වංචාව දූෂණය දිගින් දිගටම සිද්ධ කරා. වර්තමාන ආණ්ඩුකාරතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පය අනුව ඔරකමට දූෂණයට විරුද්ධ මේ රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙතුමා මේ පිළිබඳව පරීක්ෂණය කිරීමට කටයුතු කිරීම ආණ්ඩුකාරතුමාට අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. දල්ජිත් අලුවිහාරේ මහතා තාවකාලිකව නගරාධිපති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු අද පස්වරුවේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. මේ තුනෙන් දෙකේ ඡන්ද ප්‍රතිපල වලින් තමයි දැන් පෙන්වු කරලා තියෙන දේශපාලන පරිගැණීම් වලට අපිව ලක් කරලා තියෙනවා. බලය කොයිතරම් අතික්‍රමණය කරනවද කියලා කිව්වොත් ඒ නීතියට පටහැනිව කටයුතු කිරීම ආණ්ඩුකාරතුමා සිදු කරලා මේ වෙලාවේ තියෙනවා. කුරුණෑගල නගරාධිපති එතුමා වැරදි කරලා නගරාධිපති ධූරේ ඉන්නවා මම නිවැරදිව එඩිතරව බය නැතුව කියනවා මම කිසි වරදක් කරලා නැහැ දේශපාලන අධිකාරීන ජනක තෙන්නකෝන්ලා ප්‍රමිත බණ්ඩාරලා වැනි අය මගේ පරිගැණීමකට තමයි මේක කරලා තියෙන්නේ ජනාධිපතිතුමනි මේ අසාධාරණකම් දිහා බලන්න ඔබතුමා බලලා ඉවරලා ඔබතුමාගේ ජනාධිපති විමර්ශන කණ්ඩායමක් වෙන්න මාතලේ නගරසභාවට ඒවල බලන්න වන අලි ගම්බදිනා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දවසරක් තුළ ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් වනජීවී රැකවරණය අලිමිට සහ අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙල සහ කැලෑ නැවත වගා කිරීම සහ වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතාවට තිබෙන ප්‍රශ්න අතුරින් විශාලම ප්‍රශ්නයක් වෙලා තිබුණා. අද ඕන දවසක පත්‍රයක් බැලුවොත් එක්ක අලියෝ මැරිලා එහෙම නැත්නම් මිනිස්සු මැරෙන. ඉතින් වගා විනාශය අතිවිශාලයි. අපි අලියන්ට ආදරේ. හැබැයි කතා කරොත් මේ අලියාගෙන් දුක් විඳපු කෙනෙකුට ඒ මිනිහත් ජම්ම වෛරයි අලියත් එක්ක. මට හොඳටම එක්ස්පීරියන්ස් තියෙනවා. මේ අලියාගෙන් ගුටි කාපු මිනිස්සුන් අලියා ගැන හිතන්නේ තියා අලියා ගැන කතා කරනකොටත් තරහයි. මොකද මේ මිනිස්සු දුක් විඳලා නේ ඉන්නේ. ගේ කඩලා කුඹුර කුඹුර විනාශ කරලා මේගොල්ලෝ එන්නෙම ගේන් වලට වගා කරපු දේවල් වලට ගෙවල් වලට වී වලට දැන් කීයක් මැරෙනවද අලිත් මැරෙනවා මිනිසුත් මැරෙනවා ඉතින් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා ඒ පැත්තේ මිනිසුන්ට කතා කරාම මේ මිනිස්සු හරිම තරහින් අලිත් ඒ තරහ එන්නෙන්න වැඩි වෙනවා මිනිසු ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් වෙයි මේ අලින්ට ජීවත් වෙන්න සුදුසු කවුඩුල්ල මිනේරිය ඒ ප්‍රදේශ අඩු ගානේ දැනට දැන්මම ආරක්ෂා කරගත්තොත් අපිට තව නැත්තම් ඒව එන්න 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 ගම් හැදිලා ආක්‍රමණය වෙලා දැන් මේක අවසන් එක කාලයක් වෙයි සම්පූර්ණයෙන්ම අලින්ට ඉන්න තැනක් නැති මේ අවුරුදු ගානක් තිස්සේ මේව සාකච්ඡා වෙනවා හැබැයි ක්‍රියාත්මක වෙලා නැහැ තිරසාර ක්‍රමවේදයක් ඉතින් අපි දැන් ඒක අනිවාර්යයෙන්ම මොකද දැන් අවුරුදු මේක අදයේ නෙවෙන්නේ මේ සාකච්ඡාව අවුරුදු මං හිතන්නේ 20 30ක් සාකච්ඡා වෙනවා හැබැයි කවුරුවත් මේකට තිරසාර විසඳුමක් ගෙනල්ලා නැහැ එන්න 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 ප්‍රශ්නේ වැඩි වෙනවා මනින්ම මේ අවුරුදු දෙක තුන ඇතුළත මේකට විසඳුමක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යතුමන් 54ක් ජාතික ගොඩනැගීමේ බදු පනත ආර්ථික සේවා ගාස්තු පනත වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත මුදල් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කරන කෙටුම්පත් ඉදිරිපත් කරලා ඒ ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමට ඊ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා ඒ වගේම දේශීය ආදායම් පනතත් එකතු කළ අගේ මත බදු පනතත් මේ අවශ්‍ය සංශෝධනය සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා එකී කාරණාද සලකලා බලලා මේ සරල වීම වගේම ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර යලි නගා සිටුවීම අවශ්‍ය ශක්තිය ලබා දෙන ආකාරයේ අදු ප්‍රතිපත්තියකට ආණ්ඩුව යා යුතුයි කියන එක අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව වුණා. ශ්‍රී ලංකාවේ වැඩිම වාහන තදබදයේ පවතින
ස්ථානයේ විදියට කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානයේ අසල හඳුනාගෙන තියෙනවා විශේෂයෙන්ම රටේ හදවත බඳු කොළඹ නගරයේ මැද පැය 3ක 4ක විතර වාහන තදබදයක් ඇති කරන ස්ථානයක් බවට ඒ ස්ථානය හඳුනාගෙන තියෙනවා ඒ නිසා කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානයේ අසල තියෙන උත්තරානන්ද මාවතේ මීටර් 420ක දිග යුතුත් විනිසුරු අක්බාර් මාවතේ මීටර් 350ක දිගින් යුතුත් ගුවන් පාලම් දෙකක් ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම වෙනවා රුපියල් බිලියන 6ක් ඉතා කෙටි කලකින් ලබා දුන්නේ තවත් දෙවිනීම දෙයක් යලි සිදු නොවීම වළක්වා ගැනීම සඳහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් වෙන අතුරු වාර්තාවක් ඒ කමිටුව ගැඹුරු අධ්‍යයනය කරලා කාරණා ඒ විෂයපතේට කාරණා තුනක් ප්‍රධාන වශයෙන් අයිති වුණා එකක් තමයි මේ විදුලි බිඳ වැටීමට හේතුව කුමක් දෙක යලි යවන්නක් සිදු නොවන්න ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද තුන හදීසි විදුලි බිඳ වැටීමකදී ඉතා වේගයෙන් ඒ ස්ථාපිත කිරීමට විදුලි බල මණ්ඩලයේ සල් විදුලි බල අමාත්‍යාංශ ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද මෙන්න මේ කියන කාරණා තුන නැත්නම් මේ විෂයපතේ තමයි මේ කමිටුව විසින් අධ්‍යයනය කළ තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කළා තියෙන්නේ අවසාන වාර්තාව වෙන විට මීට වඩා විස්තරවලට ගිහිල්ලා සමහරට අතුරු කමිටු වාර්තාවේ ආපු නිගමන තහවුරු වෙන්න පුළුවන් වඩාත් ඇතුළට ගියාම අලුත් දේවල් හඳුන ගන්න පුළුවන් ප්‍රධාන විපක්ෂයේ කණ්ඩායම ඔවුන් ඊයේ වෙනම කැම්පේන් එකක් පටන් ගත්තා 19 සුරකිමු කියලා මම හිතනවා තුන්වැනි වතාවටත් විපක්ෂය අසාර්ථක වෑයම කියනවා මොකද ජනතාවගේ ජාතන්ත්‍රවාදී විභවතල ජනතාවට අපේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන ප්‍රධානම කරුණක් තමයි 19 වෙනි සංශෝධනය. ඒකට මේ රටේ පළවෙනි වතාවට ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ක්‍රමය යටතේ 3/2ක බලයක් ලැබලා දීලා තියෙනවා. ඉතින් ඒකට විරුද්ධ උඩුගම් බලා පීනන අසාර්ථක ගමනක් ඔය යන්න හදන. 3වෙනි වතාවටත් එකපාරක් අගමැති දැන් ඉන්දියාවේ 150 වතාවකට වඩා ව්‍යවස්ථා සංශෝධන වෙලා තියෙන ලෝකයේ තියෙන ලොකුම ප්‍රජාතන්ත්‍රවාද. එහෙමනම් කවුරුත් කියන්නේ නැහැ මොකද මේ 150 වතාවකට වඩා ඒ සංශෝධනය වෙලා තියෙනවා නම් ඒ වැදගත්ද කියලා ලෝකයේ ඇති වෙන වෙනස්කම් එක අපිට ගැට ගැහෙන්න සිද්ධ වෙනවා මේ වෙනකොට අපේ බලාපොරොත්තුව තියන්නේ හැකියක්මනේ මේ දේ කරන්න. ඒක තමයි අපි ප්‍රකාශයට පත් කරන්නේ. දිනයක් දෙන්න පුළුවන් කොවිඩ් වසංගතයලා දිනයක් දෙනවා නම් අදින් අවසానයි. ගුවන් යානයක් අපි මේ පැත්තේ ගුවන් තොටුපළෙන් ඔසවලා නම් අහසේ තියන්න බෑ. තව පැත්තකින් බාන්න පුළුවන් වෙන්නු. ඒක නිසා ලෝකේ බොහෝ රටවල් තමන්ගේ ගුවන් තොටුපළවල් වහලා තියෙනවා. අපේ ශ්‍රී ලාංකිකයන් ගෙනීමේ වැඩපිළිවෙල තාම අවසන් වෙලා නැහැ. ඒ කාරණා දෙකම බලපාලා තියෙනවා. අපිට දිනයක් දෙන්න බෑ. ඒක දිනපතා වෙනස් වෙන ලෝක තත්ත්වයන් දිහා බලමින් අපි නිරීක්ෂණය කරමින් ඉන්නවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි හැකි වහාම ගුවන් තොටුපළ විවෘත කිරීම. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජයේ මුදල් වියදම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා චෝදනා කරනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි අප්‍රේල් මාසේ 30 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 20 වෙනිදා පාර්ලිමේන්තුව නැවත කැඳවපු අවස්ථාවේ අභිනව පාර්ලිමේන්තුව සහ අද වෙනකන් තවම නීත්‍යානුකූලව රජයට මුදල් වියදම් කරන හැකියාවක් ලබාගෙන නැහැ. ඔවුන් කියන විදිහට මේ අතුරු සම්පත කිනුම ඉදිරිපත් කරන්නේ සැප්තැම්බර් 1 වෙනිදා ඉඳලා. එතකොට අප්‍රේල් මාසේ 30 වෙනිදා ඉඳලා අගෝස්තු මාසේ 31 වෙනිදා වෙනකන් නීතිමය හැකියාවක් රජයට තිබුණේ නැහැ මේ මුදල් වියදම් කරන්න. මම කියන්නේ නැහැ කොරෝනා ප්‍රශ්න නිසා ඔවුන් නීති විරෝධී ලෙස මේක කරමුද හරි කියලා. කවුරුත් එහෙම කියන්නේ නැහැ. නමුත් අපි කියන්නේ ඒ රටේ තිබෙච්ච අවශ්‍යතාවය නිසා විපක්ෂයේ ඒ වෙලාවේ ලොකුවට මේක ඇද්ද නැති වුණාට දැන් අපි මේකේ නීතිමය තත්ත්වය හරියට සාකච්ඡා කරලා විසඳුමක් සොයා ගන්නවා කියන එක. ඊට අමතරව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව රජය විසින් ව්‍යවස්ථාවට පටහැනිව මුදල් වියදම් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් නීති විරෝධී ලෙස ව්‍යවස්ථාවට පටහැනිව ණය අරගෙන තියෙනවා. අපේ ව්‍යවස්ථාවේ තියෙනවා මේ මුදල් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාගේ ගිණුමට ලැබුණයින් පස්සේ එව්වා වියදම් කරන්න නම් වොරන්ට් බලපත්‍රයක් කියන එක අවශ්‍ය මුදල් ඇමතුමාගේ අස්සනේ යටතේ. ඒ වොරන්ට් බලපත්‍රය දෙන්න පුළුවන් වෙන්නේ මුදල් ඇමතුමාට පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ලැබුණොත් ඒ මුදල් වියදම් කරන්න. ඒ වොරන්ට් එක ලබා ගන්න පාර්ලිමේන්තුව අනුමැතියක් දුන්නේ නැහැ. අප්‍රේල් මාසේ 30 වෙනිදායින් පස්සේ. එතකොට වොරන්ට් එකක් නැතුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නියෝජ්‍ය ලේකම්වරයා විසින් ඒ මුදල් වියදම් කිරීමට ගත්ත තීරණය අපි දකින්නේ නීති විරෝධී හැටියට. ඔවුන්ට නිලධාරීන් හැටියට හැකියාවක් නැහැ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ඒ මුදල් වියදම් කරන්න.
දුරකථන සම්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට මේ දිනවල සූදානම් වනවා. මේ පිළිබඳ තොරතුරු දුරකථන ජංගම දුරකථන අපිට අද නැතුවම බැරි මෙවලම අංගයක් බවට පත් වෙලා අපේ ජීවිතේ කොටසක් බවට අදවන විට දුරකථනය පත් වෙලා ළඟම ඉන්න දුකට සැපට හැම දෙයක්ම බෙදා හදා ගන්න මිත්‍රයා නෑදෑය බවට පත් වෙලා තියෙන්නේ දුරකථනය. ඒ අතරිනුත් ජංගම දුරකථනය අපේ ඇඟිලි තුඩු මතට මුළුමාත් ලෝකේම තාක්ෂණය ගෙන එන්නට අද ජංගම දුරකථනයට හැකි වෙලා අපේ රටේ ගත්තොත් ජංගම දුරකථන මිලියන 25කට අධික ප්‍රමාණයක් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. ස්ථාවර දුරකථනත් එක්ක ගත්තම අපේ රටේ දුරකථන මිලියන 30කට අධිකයි. එතකොට අපි හිතුවොත් අපි ළඟ තියෙන දුරකථන සම්බන්ධතා ප්‍රමාණය සාමාන්‍යයෙන් ඩුවල් සිම් සිම් කාඩ් පත් දෙකක් භාවිතා කිරීම සහ දුරකථන සේවා සපයන ආයතන දෙකක හෝ තුනක සිම් කාඩ් පත් අපි සාමාන්‍යයෙන් ළඟ තබා ගන්නවා. ඒ අනුව බලනකොට සිම් කාඩ් දුරකථන සම්බන්ධතා මිලියන 50ක් 60ක් පමණ තිබෙන බවට අපිට පුරෝකථනය කරන්නට පුළුවන්. මේ අතරින් දුරකථන භාවිතා කරන අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි යම්කිසි විදියකට අපි භාවිතා කරන දුරකථන ජාලය. එහෙමත් නැතිනම් සිම් එක අපිට වෙනස් කරන්නට වුණාම අපේ දුරකථන අංකය වෙනස් වීම. වසර ගණනාවක් භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නා හඳුනන දුරකථන අංකය වෙනස් කරනවා කියලා කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. සමහර ලාවට මම භාවිතා කරන ඒ නැමැති දුරකථන ජාලයට වඩා B නැමැති දුරකථන ජාලය පහසුකම් ලබා දෙනවා වෙන්න පුළුවන්. අපිට ඇතැම් විට වෙනත් සේවා ස්ථානවල සේවය කිරීමට යාමේදී මේ විදිහට අපේ දුරකථන අංකය වෙනස් කරන්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඇතම් ප්‍රදේශවලට සිග්නල් අඩු වුණාම ඇතම් විට දුරකථන සංඥා පද්ධතියන්හි පවතින මේ දුර්වලතාවයන් නිසා අපිට සමහර වෙලාවට වෙනත් දුරකථන ජාලයක් හා සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට අපේ අංකය අපේ ජංගම දුරකථන හෝ ස්ථාවර දුරකථන අංකය වෙනත් ජාලයක් හා සම්බන්ධ වීමේදී වෙනස් කරන්නට සිද්ධ වීම. දැන් මේ ප්‍රශ්නෙට තිත තියන්න ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කරමින් ඉන්නවා. හැමෝටම බොහොම සුබදායි පණිවිඩයක් වේවි මේ පණිවිඩය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ වන විට සිදු කරමින් සිටින තාක්ෂණික අත්හදා බැලීම් සහ දුරකථන සේවා සපයන සමාගම් අතර පවත්නා සාකච්ඡා වලින් පසුව අපිට ඕනෑම දුරකථන ජාලයකට අපේ අංකයත් එක්ක මාරු වෙන්න පුළුවන් අවස්ථාවක් හිමි වෙනවා. මේ ක්‍රමය හඳුන්වන්නේ number portability නමින්. එය NP ලෙස කෙටි නාමයෙන්ද හඳුන්වනු ලබනවා. මේ NP ක්‍රමය ලෝකයේ බොහෝ රටවල මේ වන විටත් ක්‍රියාත්මක වනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මම ඒ කියන දුරකථන සමාගමේ සිම් එකක් දුරකථන පහසුකමක් ලබා ගන්නවා නම් මගේ අංකය 0.1234567899 නම් මට පුළුවන්කම ලැබෙනවා B කියන වෙනත් දුරකථන සේවා සපයන සමාගමකට ගිහිල්ලා මගේ 0.1234567899 කියන මගේ දුරකථන අංකයම ලබා ගන්නට. උදාහරණයක් විදිහට ගත්තොත් මම දැන් මේ සේවාව ලබා ගන්න දුරකථන ජාලය වන A ලෙස හැඳින්වෙන දුරකථන ජාලයෙන් මම ඉවත් වුණත් B නැමැති වෙනත් දුරකථන ජාලයක් හා සම්බන්ධ වීමේදීත් මට හැකියාව තිබෙනවා වසර ගණනාවක් භාවිතා කළ තමන්ගේම දුරකථන අංකය රඳවා තබා ගන්නට සහ ඉදිරියටත් භාවිතා කරන්නට. පාරිභෝගිකින්ට මෙහි ඇති වාසි අවාසි සහ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මේ දිනවල දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටිනවා. ඒ වගේම පර්යේෂණ සිදු කරමින් සිටිනවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අප මේ පිළිබඳව විමසීමක් කළා. ඔවුන් සඳහන් කර සිටියේ ඉතා ඉක්මනින් මේ පහසුකම ශ්‍රී ලාංකික ජනතාවට ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඇප කැප වී කටයුතු කරමින් සිටින බවයි. ලෝක මෝටර රථ දහවන ශූර ඩිලන්ත මාලගමු මහතා හට මෙවර ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ යුරෝපා ශූරතාවය සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහකත්වය ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. Coming on after her drive-through was served, Mantovani drops down towards Rivazza, then turns through the first lap, and there's Di Lenta Malagamoa up into second position. Fantastic!
ලෝක මෝටර රථ දහවන ශූර ඩිලන්ත මාලගමුව මහතා හට මෙවර ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ යුරෝපා ශූරතාවය සඳහා සහභාගී වීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. වසර 36ක් පුරා මෙරට මෝටර රථ දහවන ශාස්ත්‍රය වෙනුවෙන් අන්තර්ජාතික කීර්තියක් හිමි කර දුන් ඩිලන්ත මාලගමුව මහතා මෙලෙස රාජ්‍ය අනුග්‍රහය යටතේ මෝටර රථ දහවන තරගාවලියකට සහභාගී වන්නේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්. ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අනුග්‍රහය ලැබ යුරෝපා ශූරතාවයට එක් වෙන ලෝක ශූර ඩිලන්ත මාලගමුව මහතා ඊයේ දින ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඒ මහතාගේ ආශිර්වාද ලබා ගත්තා. ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ යුරෝපා ශූරතාවය එළඹෙන සැප්තැම්බර් මාස 5 වනදා සිට නොවැම්බර් මාස 15 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර මෙලෙස රාජ්‍ය අනුග්‍රහය ලැබීම සම්බන්ධයෙන් අද දින ඩිලන්ත මාලගමුව මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. අත්වශයෙන්ම මම මෝටර රථ ධාවන ශිෂ්‍යයෙ අවුරුදු 40ක් ඉන්නවා. නමුත් අවුරුදු 36ක්ම අන්තර්ජාතික ධාවනවල මම සහභාගී වුණා. ඉතින් ආසියාවේ වැඩිම ශූරතා, ඒ වගේම යුරෝපාන ශූරතා, ඒ වගේම ක්‍රීඩකයෙක් හැටියට අවුරුදු ගාණක් වැඩිම ක්‍රීඩා වේදිලා ඉන්නවා. ඉතින් මම පළවෙනි රේස් එකේදීම අපේ ජාතික කොඩිය මම රැගෙන ගියා. නමුත් මම හිටපු හැම රජයකටම වගේ ගිහිල්ලා මට අනුග්‍රහය ඉල්ලුවා. නමුත් අනුග්‍රහයක් හම්බුන්නේ නැහැ මේ අවුරුදු 36ට. මේ අවුරුදු 36කට පස්සේ මේ ජාත්‍යන්තර තරඟ වදින වෙලාවේ මේ අවුරුද්දේ සංචාරක අමාත්‍යාංශ පූර්ණ අනුග්‍රහය ලැබුණා. ඉතින් ගරු අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මහත්මයාටත් ඒ වගේම සංචාරක අමාත්‍ය සභාපතිනි ඇතුළු සීලම සේවකයන් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු අගමැතිතුමාත් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමාත් මට අරලි ගහ මන්දිරයේ ආරාධනා කරලා ඔහුමට සුබපැතුම්. මොකද රට වටාකුවත් කිහිපයක් දැන් කෙටියෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලි මහතා සහ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අතර ඊයේ පෙරවරුවේ සුහද හමුවක් පැවැත්ුණා. මෙම අවස්ථාව මහින්දයාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් පත්වීමේ අනතුරුව පැවති පළමු රාජතාන්ත්‍රික හමුවයි. තමන් පදිංචි ඉඩම නීත්‍යානුකූලව තමන්ට ලබා දෙන ලෙස බලංගොඩ දියවින්න හඳගිරිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අඩි 100ක් පමණ උස සල්ගසක් මත නැග අද දින උපවාසයක නිරත වුණා. අනුරාධපුර ඓතිහාසික අබේගිරි රජමහා විහාරස්ථ වාර්ෂික බෛරව දේව පූජා මංගල්‍යය අටම ස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වහන්සේගේ අනුශාසනා පරිදි අබේගිරි රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. අබේගිරි රජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කල්ලංචේ රතනසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් ආලෝක පූජාව, ශබ්ද පූජාව, ශ්‍රී විෂ්ණු දේව පූජාව සහ වාර්ෂික කිරී තිරවීමේ මංගල්‍යය ඊයේ පැවැත්ුණා. රාත්‍රී පුවත් සකසමින් යලි හමුවෙමු රාත්‍රී 9:35ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.